දම්මෝ සම්දිිත්තිකෝ ඒතු පල දාම දැක ගෙන සම්මාධිත්තියට පත්වෙලා කැත්තේ හැකි කැතිය යුතු කියව දැනගැනීම සති සම්පජාන්ය ඇකයාලීමත් නේද සති සම්පජන්නේ පස්ස නේද ආස වක්්‍යයක් කරන්න පුුවන් හැකියාව ලැබෙන කියෙන මට සම්න්සය දැනගන්න පුළුවන්ද. ඔහු ඒකාර සමාධි භාවනා සූත්‍රයේ පියවර හතරක් කිව්වනේ ධ්‍යාන ලබලා ditta dhamma sukha vihari hoti abhijna labala jnana darshana patilabhaya hoti ewagema yam kisi kenek me keles udura danna katiyutu karana kota dharmaye therum gaththama e pudgalaya sati sambanyanya samvatta sati sambanyanyaye hoti kiyeneke theruma hetu pala dahamata baha galapa bala sam sampajanya සම්ප්‍රහාණය කරන්නට කළ යුතු ක්‍රියාකාරකම් ගැන නිවැරදිව දන්නවා. ඒ අනුව සති සම්පජඤ්ඤාය හෝති අර සම්පජඤ්ඤ පද්යේ තියෙන පැහැදිලිව කායගත සති සූත්‍රෙත් මහා සතරාතිපට්ඨාන සූත්‍රෙත් සම්පජානකාරී හෝති හැටියට විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ අවසාන වශයෙන් සමාධි භාවනා සූත්‍රයේ තියෙනවා ආසවක් යම් ආසව කෙලෙස් මුල් තුන කපා දෙමීම රාගමුල දේශමුල මෝහමුල කපා දෙමීම තමා සතරාටිපට්ටා. එතකොට මේ සියලුම දේවල් ආනපාන සති සමාධිය වඩනකොට නිවැරදි ප්‍රායෝගිකයක් ගුණගන්නවත් ධානත් ලැබෙනවා ditta dhamma sukha vihari වෙනවා අභිඥාත් ලැබෙන්න පුළුවන් ඥාන දර්ශන බටලාවයත් ලැබෙන්න පුළුවන්. ඒ වගේම හේතුඵල ධහමර සතෝ ආස්ති සති සතෝ පස්ස සති නිවැරදිව කරනවා නම් සති සම්පජඤ්ඤ සම්විතේ. ඒ වගේම අවසාන වශයෙන් රාගකේ දේශකේ මෝහකේ ගල ප්‍රඥා විමුක්තියට පත් වෙන්නටත් පුළුවන්කම තියෙනවා. නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්වත් මේක තේරුම් අරගෙන නිවැරදිව කළොත් හැබැයි උස්ම ගත්තට පිට කරාට වෙන කසින පිරියමක් කළාට මේකේ සිද්ධ වෙන්නේ නැහැ. ওই එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ.